අද කතා කරන්නේ දවසක ජනේලයේ තියෙන වෙදෙහෙන් ඔයාට වෙන්න පුළුවන් බලපෑම් ගැන මොනවා එහෙම දේවල් වෙන්න පුළුවන්ද ඔයාට එහෙම හිතෙන්න පුළුවන් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න එතකොට ඔයාට තේරෙයි එහෙනම් subscribe කරලා පට්පට් ගාලා අද වීඩියෝ එකට යමු මේ වගේ බෙත්තියක ජනේලයක් තිබ්බොත් පවුල තුල මුදල් හානි සහ ඍණාත්මක ආකල්ප ඇති වෙන්න පුළුවන්. දොරවල් සහ ජනේල් කියන්නේ ආරක්ෂාවට සහ මිනිස්සුන්ට ඇතුළු වීමට පිටවීමට පමණක් ඇති ප්‍රවාහක නොවේ. ඒවා තුලින් නිවස තුලට සුභවාදී සහ අසුභවාදී ශක්තියන් ඇතුළු වෙනවා. ජනේලයක් වැරදි විදිහට වැරදි ස්ථානයක නිර්මාණය කළොත් ඒ ඍණාත්මක ශක්ති නිවස තුලට පැමිණ පවුලට ව්‍යසනයක් ඇති කිරීමට මහවතක් සැපයනවා. නමුත් ජනේල් දොරවල් නිවැරදි විදිහට නිවැරදි ස්ථානයක හැදුවොත් ඒව තුලින් සෞභාග්‍ය හා වාසනාව උදා වෙනවා. වාස්තු විද්‍යාවට අනුව ජනේල් ප්‍රමාණය ඉරට්ටිය සංඛ්‍යාවක් වෙන්න ඕනේ. 1 3 5 7 9 සහ 13 වගේ සංඛ්‍යාවක් නොවෙන්න ඕනේ. විශ්ව ශක්තිය හොඳින් ලබා ගන්න නම් ජනේල් දොරවල් ඉරට්ටිය සංඛ්‍යාවකට නිර්මාණය කරන්න උත්සාහ කරන්න ඕනේ. උතුර ඊසාන සහ නැගිනහිර පැතිවල විශාල ප්‍රමාණයේ ජනේල් තිබීම නිසා හොඳ ප්‍රාණ ශක්තියින් ඇතුල් වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ දේව ශක්තියින් නිවස තුරට ඇතුල් වෙනවා කියලා. උතුරු පැත්තෙන් පිහිටා තිබෙන ජනේල් ඊසාන දෙසට නැඹුරු විය යුතු අතර දිග සහ පළලින් වැඩි වෙන්න ඕනේ. මෙමගින් වාතය සහ අත්‍යවශ්‍ය උදෑසන ආලෝකය කිසිම බාධාවකින් තොරව නිවස තුරට ඇතුළු වී සංසරණය වීමට ඉඩ සැලසෙනවා. මේ හේතුව නිසාම නැගෙනහිර දිශාවෙන් පිහිටා ඇති සියලුම ජනේල්ද දිගින් පළලින් වැඩි විය යුතු අතර වඩාත්ම ඊසාන දිශාවට නැඹුරු වී තිබීම වැදගත් වෙනවා. ඊසාන දිශාවේ පිහිටා ඇති විශාල ජනේල් නිසා දියුණුව ශක්තිය සතුට සෞභාග්‍ය වාසනාව ලබා දෙනවා. ඒ වගේම වැඩි ආලෝකය සහ හොඳින් වාතය ලැබීම නිසා වැඩ කටයුතු කිරීමටත් පහසු වෙනවා. දිවසේ සිටින අයගේ සෞඛ්‍යයට බලපාන වැදගත්ම සාධකය නැවුම් වාතයයි. අසුභ ශක්තියින් දිවස තුළට ඇතුළු විය හැකි බැවින් නිරිත දෙසින් ජනේල් තියන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න ඕනේ. නැගෙනහිර දිශාවෙන් පිහිටා ඇති විශාල ජනේල් ප්‍රසිද්ධිය, කීර්තිය, නිරෝගී සෞඛ්‍යයක් ලැබෙන්න වගේම වැඩ කටයුතු පහසු කරන්නත් උපකාරී වෙනවා. උතුරු දිශාවේ පිහිටා ඇති ජනේල් මගින් සෞභාග්‍ය, නිරෝගී සෞඛ්‍ය, මුදල් ලැබීම සහ සතුටද ලබා දෙනවා. ගිනිකොන වයඹ දෙසින් ජනේල් තියෙනම නම් මධ්‍යම ප්‍රමාණයේ ජනේල් භාවිතා කරන්න කියලා තමයි නිර්දේශ කරන්නේ. කුඩා ප්‍රමාණයේ ජනේල් දකුණු සහ බටහිර දිශාවලට පිහිටලා තියෙනම නම් ඒ අසලින් කිරිගරුඬ හෝ ග්‍රැනයිට් කල්කැබැල්ලක් තියන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි. එහෙම කියන්නේ කිරිගරුඬ හෝ කළුගල් හෝ ග්‍රැනයිට් ගල් වලින් ජනේල් තියෙන එකට වඩා ගල් කැබැල්ලක් තියෙන එක පහසු නිසා. එමකින් වාස්තු දෝෂ වලින් ලැබෙන අසුභ බලපෑම අඩු වෙනවා. හැම නිවසකම වාතය පහසුවෙන් ඇතුළු වෙන්නත් පිට වෙන්නත් අවශ්‍යයි. ඒ වගේ නිදහස් මොහොතක් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ගලා නොයන ජලය තිබුණොත් වෛරස් බැක්ටීරියා වර්ධනය වෙන්න පුළුවන් අවස්ථා වැඩි. ඒ වගේ සංසරණය නොවන වාතය තිබුණොත් පිරිසිදු ඔක්සිජන් දිවසියන්ට ලබා දෙන්නේ නැහැ. වාතය හොඳින් සංසරණය වීම මගින් සතුට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලැබෙනවා වගේම එහි ඔක්සිජන් සහ හොඳ සිසිලසක් අඩංගු වෙනවා. දොරවල් සහ ජනේල් තියෙනකොට මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි හොඳට වාතය සංසරණය වෙන්න ඕන කියන එක. ඒ වගේම වාතය සහ ආලෝකයේ වැඩි වශයෙන් ලැබෙන්න නම් ජනේල් සහ දොරවල් විරුද්ධ දිශාවලින් තිබීම ඉතාම වැදගත්. ඒක තමයි ජනේල් සහ දොරවල් නිර්මාණය කරන්න හොඳම දේව වර්ගය. හැම ජනේලයක්ම සමමිතිකව අනුපාත උසකින් තිබිය යුතුයි. දොරවල් ජනේල් අරිනකොට වහනකොට සද්ද ඇහෙනවා නම් පුළුවන් නම් ඒවා ඉක්මනින් අලුත් වැඩියා කරන්න වග බලා ගන්න ඕනේ. නැත්නම් ඔබේ නිවස තුල ඔබ නොසිතන කරදර ආරවුල් හට ගන්න පුළුවන්. එනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හම්බ වෙමු.